This is the new Nokia 7 Plus. ලබන සතියේ වෙනකොට ජනාධිපතිතුමා මේ අස්ථාවර තත්ත්වයෙන් මේ රට මුදව ගන්න එක අනිවාර්යයෙන්ම කරනවා. නව කැබිනට් මණ්ඩල සංශෝධනය ලබන සතියේ ඇති වුණාම ඉහළට යන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා. එතුමා සකස් කරන කැබිනට් මණ්ඩල සංශෝධනය සමහර වෙලාවට කට්ටියගේ හිත හොඳ වෙයි. තව කට්ටියගේ හිත හොඳ නැති වෙයි. දැන් බලන්න අමාත්‍යාංශ බෙදලා තියෙන විදි කවදාවත් ගැලපුණේ නැහැ. මහා මාර්ගයි උසස් අධ්‍යාපනය එකටදී. ඒක ගැලපෙන්නේ නැහැ. සංස්කෘතික අමාත්‍යාංශ දෙතුම්පල. සීනි කර්මාන්ත ටික දෙතුම්පල. ඉතින් මේ ක්‍රමය අයින් කළා විද්‍යාත්මකානුකූල ක්‍රමයක් යටතේ අමාත්‍ය මණ්ඩලයක්පත් කිරීමේ කටයුත්ත එතුමා සිදු කරයි. ඒ වගේම දැන් අපි ආණ්ඩුවේ මොකද කරන්නේ? ආණ්ඩුවේක යනවද නැද්ද මේවත් කතාව හතිය. ඔව් දැන් අපි ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව මේ දවස්වල කතා බහක් යනවා. ඔව් අපි පහුගිය කාලේ වෙච්ච විදියට ආණ්ඩු කරන්නම් වැඩක්. වැරදි නිවැරදි කරගෙන රට ඉස්සරහට ගෙනියන වැඩ පිළිලකට තමයි අපි අලුත් යෝජනාවලියක් සකස් කළා. ආණ්ඩුව ගෙනියනවා නම් ගෙනියන්න ඕන. එහෙම නැතුව අපේ ඇමති ගන් ටික තියා ගන්න ඕන නිසා ආණ්ඩුව ගෙනියන්න ඕනත් නැහැ. රට ඉස්සරහට ගෙනියන වැඩ පිළිලකට තමයි අපි ආණ්ඩුව කරන්න ඕන. ඒ සඳහා තමයි අපි ගිවිසුම් අත්සන් කරන්න ඕන කියන මතය තමයි පක්ෂයක් විදියට ඉන්නේ කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි.